අයිබෝන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපණී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත්‍රිකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලෝක ආර්ථිකයත් සමග යන ගමනේදී දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට ජනපති සූදානම් ලෝකෙම නැති මාස්ක් එකක් ශ්‍රී ලංකාවේ නිපදවයි කොරෝනා මරණ ලැයිස්තුවට තවත් දෙදෙනෙකු එක් වෙද්දී කොරෝනා පුපුරටත් 464ක් වාස්තු වාර්තාව අපි පිළිගන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන්ම කියයි සමාජ මාධ්‍ය නියාමණයට ඉන්දියාව සැරසෙයි ගෝලීය ආර්ථිකයේ අපේ වෙළඳ පංගුව වැඩි කරගන්න පුළුවන් අලුත් තාක්ෂණ ක්‍රම හඳුන්වලා දෙන්න කැප වෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරනවා නොබැති ජාතීන්ගේ විද්‍යා හා තාක්ෂණ සමුළු ආමන්ත්‍රණය කරමුනි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ජනාධිපතිතුමා සූම් තාක්ෂණයේ ඔස්සේ සමුළුව ඇමතුවා ශ්‍රී ලංකාව මෙවර සමුළුවේ සභාපතිත්වයේ වකීම සත්කාරකත්වයක් දරනවා රටවල් 22ක නියෝජිතයන් සමුළුවට සහභාගී වුණා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ තුලින් ඊට ප්‍රතිඥා දුන්නා සේම රජයේ වෙළඳ තාක්ෂණ අමාත්‍යාංශයක් ද ස්ථාපනය කළේ මේ අරමුණ ඇතිවයි තාක්ෂණයේ පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට නම් සුදේශීය තාක්ෂණීය නවීන තාක්ෂණ සමග ඒකාබද්ධ විය යුතුයි පරිසර හිතකාමී දේශීය හා සාම්ප්‍රදායික තාක්ෂණයේ සම්බන්ධයෙන් ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් අපිට තියෙනවා කොවිඩ් වසංගතය විද්‍යාවට හා තාක්ෂණයට පරිශකයන්ට විද්‍යාඥයන්ට සහ නව නිපැයුම්කරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික අවස්ථා සපුරාලීමේ විභවතා විදහා දැක්වීමට අවස්ථාව උදා කළා Observe that the recent pandemic has presented a greater opportunity for the science, technology, and innovation sector. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද සභාගත කෙරුණා. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි මේ වාර්තාව සභාගත කළේ. වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී විවාද කරන්නත් ආණ්ඩු පක්ෂය සූදානම් ඉන්නවා. अप्रैल विशेक्वन दिन सिधु बोम्ब प्रहारे संबंधें अवश्य क्रियामार्ग गणीम संबंधें पत्कन लद जनाधिपति परीक्षण कमीशन सभावे वार्तावे सभावे विशेष अवसर हेतु सिंहल हा इंग्रीसी भाषावलिंग पमनक मे अवस्थावेदी इदिरी पत्करन පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුෙන් සිටපු මේ වාර්තාවත් සභාවේ ගරු කථානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා අපිට දිනෙන් දිනට විවාදයක් වුණ මේ වාර්තාව ගැන ගරු කථානායකතුමා ඒක පක්ෂ නායක රසීමිති කතා දිනෙන් දිනට ඇත්ත වශයෙන්ම අතපසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ නෑ ඒක අපි විවාදෙද ගන්නේ බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා ඒක අලුතෙන් ඉල්ලන දෙයක් නෑ අපි සූදානම් ඒ විවාදේ දෙන්න ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සීපත් කරන්න කියලා ගරු කථානායකතුමාට මතක් කළා අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නැහැ අපි මේ විවාදය ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්නවා පාස්කුවිරුද ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිෂන් සභා වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා නීතිපති දප්පුල්ද ලිවේරා මහතා වෙත බාර දුන්නා මේ අතර මෙම වාර්තාවේ දෙකේ සිට පහ දක්වා විලුම් ජනාධිපති ලේකම්වරයාගෙන් නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එම වාර්තාවට අදාළ කොමිෂන් සභාවේ විමර්ශනයට සහ පරීක්ෂණයට අදාළ සම්පූර්ණ සාක්ෂි සටහන් ලේඛන සහ සීඩී පට ඇතුළත් අනෙකුත් දෑ වෙනුම දෙකේ සිට පහ දක්වා අන්තර්ගත වී ඇත. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් වෙනුම දෙකේ සිට පහ දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුයද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්ත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ ගරු නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි මේ අතර පාස්කු ඉරිදා එල්ලවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ගැන බොහෝ දෙනා විවිධ ආකාරයේ අදහස් පළ කරනවා
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් උද්ෘත අටක් දැනටමත් නීතිපති හමුවේ තියෙනවා ඒ සම්බන්ධයෙන් නීතිපතිතුමා නීතිඥවරු 12 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවලා තියෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සකකරුවන් නිදහස් කරන්නටවත් මුරුදු ප්‍රතිපත්තියක් ඇති කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා දැනටමත් 32 දෙනෙක්ට විරුද්ධව චෝදනා ගොනු කරලා තියෙනවා ඉතින් ඔවුන් තාමත් ඉන්නේ පැඳිවුන් නියෝග මත රක්ෂිත බණ්ඩාරාගාරයේ ඒකසා කාටවත් චෝදනා කරන්න බෑ මේ රජය ඒ සැකකරුවන්ව ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා ඇත්ත වශයෙන්ම සස්වාදය කියන එක මුලින් උපුටා දෙමිය යුතුයි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද ඒකමතිකව තීරණය කළා ඒ පක්ෂයේ විධායක සභාව රැස්වුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම මෙහිදී සිදු වුණා. ඒ අනුව පක්ෂයේ නායකවරයා ලෙස තේරීපත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. පක්ෂයේ ලේකම්වරයා ලෙස රාජමාතේ දයාසිරි ජයසේකර මහතාද, බණ්ඩාගාරික ලෙස රාජමාතේ ලසන්ත අලගියවන්න මහතාද තේරීපත් වුණා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන්නේ දුමින්ද දිසානායක මහතායි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහතුරුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වෙනවා. ආපාස්කු ප්‍රහාරයේ සම්බන්ධව පත්කර කොමිසමෙන් බලාපොරොත්තුනේ මුඛ්‍ය පරමාර්ථය එහෙම නැත්නම් අරුමුණු කිසිවක් ඉටු වෙලා නැහැ මේ වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි ප්‍රතික්ෂේප කරනවා මේ පිළිබඳව සාධාරණ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ කොමිසම් සභාව වාර්තාව පිළි නොගැනීමට සහ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද තීන්දුව කළා ඇත්තරම නෑ මුළු රට දිහා බැලුවත් ප්‍රහාරයේ පිළිබඳ සැබෑ වගකී උත්තෝ මේ වාර්තාව තුලින් එලි දැක්වෙන්නේ නෑ ඒ නිසා මොකද අද මේක කලේ කවුද කරපු වැඩ දනුවම් දෙනු වෙනුවට යමක් නොකර සිටියා කියලා දනුවම් දෙන සම්ප්‍රදායක් තමයි ඇති වෙලා තියෙන්නේ කොරෝනා මරණ දෙකක් වාර්තා වෙනවා ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 459ක් අද දිනේදී මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 464ක් අද වාර්තා වූ කොරෝනා මරණ දෙකෙන් එක් මරණයක් 62 වරදී කාන්තාවකගේයි. ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. වත්තල ප්‍රදේශයේ පදිංචි 83 වරදී කාන්තාවකද කොරෝනා හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 81931ක්. 4511 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 76961ක්. ඇස්ට්‍රාසෙනිකා ඉන්නත්තුගේ ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින් අද දහවල් 1:30ට පමණ දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ විශේෂ ශීතකරණ පහසුකම් යටතේ. අනතුරු ඉන්නත්තුගේ ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ඉන්නත් ගබඩාව වෙත ප්‍රවාහනය කළා. මධ්‍යම ඉන්නත් ගබඩාවේදී ඖෂධ තොගයේ භාරගත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය වෛද්‍ය සැපයුම් අංශයේ වෙත භාර කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිරයන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 510ක මුදලක් වැය කරා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා එම ගෙවීම සිදු කරලා ලබා ගත්තේ අප බලාපොරොත්තු වෙනවා තව සතියක පමණ කාලයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල ඔස්සේ ලැබෙන පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් අපේ රටට ලැබෙයි කියන විශ්වාසය අපේ තියෙනවා මේ අතර අද දිනේ තුල පමණක් එන්නත් 14866ක් ලබා දී තිබෙනවා ඒ අනුව ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව 390 කොරෝනා වෛරසයේ වැළඳීමේ වැඩි අවධානමක් ඇති කොළඹ ප්‍රදේශවල ජනතාවට අද දිනේද එන්නත ලබා දීම සිදු කෙරුණා. ලබන මස මුලදී තවත් එන්නත් 264,000ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ලැබීමට නියමිතයි. ලොව ප්‍රථම වෛරස් නාශක සහ නැනෝ අංශු පෙරණ මුඛ ආවරණය ශ්‍රී ලංකාවේ විශේෂඥයන් පිරිසක් එක්ව නිපදවා තිබෙනවා. නැනෝ තාක්ෂණය මගින් නිපද වූ මෙම වෛරස් නාශක මුඛ ආවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද සිදු කෙරුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ සහ විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත්න භාතරුන් ඇතුළු කණ්ඩායමක් එක්වයි නැනෝ තාක්ෂණික වෛරස් නාශක මුඛ ආවරණ නිපදවා ඇත්තේ. මෙම මුඛ ආවරණ මත වැටෙන ඕනෑම විෂ බීජයක් විනාශයට පත්වන ආකාරයට ඒ නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. නොබෝ දිනකින් මේ වෙළඳපළට නිකුත් කිරීමට පරීක්ෂණ කණ්ඩායම සැලසුම් කර තිබෙනවා. ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන්නයි සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දෙන බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. නව නිපයුම සඳහා රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ මහත්මියගේද සහය ලැබී තිබෙනවා. මැති ඇමතිවරුන් අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නාරහේන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ දෙකක් දොරට වැඩීමේ උත්සවයේ මෙ විහාරස්ථානයේදී පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙළ වෙදකමේ යටගියාව සහ රන්හී යන ග්‍රන්ථ දෙකයි මෙලෙස දොරට වැඩුණේ. මෙහි ප්‍රධාන දේශනය පැවැතුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින්. මහා සංඝරත්නයේ සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ලංකාවේ වෙදකම හෙළ වෙදකමයි බටහිර වෙදකමයි කියලා දෙකක් හැටියට අද වෙනකොට තියෙනවා. ඒක වැරදි. ලංකාවේ වෙදකම තියෙන්න ඕන වෙදහල්වල. ලංකාවේ මිනිස්සුන්ට හැදෙන්නේ නැහැ ඉංග්‍රීසි ලෙඩ සහ සිංහල ලෙඩ කියලා දෙකක්. කොයි මිනිස්සුන්ටත් හැදෙන්නේ එක જાතිය ලෙඩක්. ඒ ලෙඩවලට සිංහලෙන් බෙහෙත් කරන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් බෙහෙත් කරන්න පුළුවන්, යුනානි බෙහෙත් කරන්න පුළුවන්, සිද්ධ බෙහෙත් කරන්න පුළුවන්. ඒ අනුව ලෙඩවලට අදාළ ඉස්පිරිතාල හදනවා මිසක් ගුරුකුලවලට බෙහෙත් දෙන ඉස්පිරිතාල හදන එකේ ශාස්ත්‍රීය භාවයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. මෙතර බුද්ධ ශාසන ආරමුදලේ 85 වන පාලක මණ්ඩල රැසීම පැවැතුනේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. බුද්ධ ශාසන ආරමුදලේ ලේකම් රුචිර විතාන මහතා රැසීම් වාර්තාව ඉදිරිපත් කළා. ඊට පාලක මණ්ඩල අනුමැතිය ලැබුණා. බුද්ධ ශාසන ආරමුදලේ සමාජික ආචාර්ය පූජ්‍ය දිව්‍යගහ යසස්සී ස්වාමින් වහන්සේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බෞද්ධ විහාර දේවාලගම් පනත කිසිසේත් අහෝසි කරන්නේ නැහැයි කියලා අධිකරණ ඇමති අලි සබ්‍රි අවධාරණය කරනවා. පූජ්‍ය අතුරලිය රතන හිමියන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කරපු කතාවක් වගේම ඒකට අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී දීපු උත්තරයක් පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය අලි සබ්‍රි මහත්මයා අද පිළිතුරු ලබා දුන්නා. විසයි විසික පෙබරවාරි 12 වෙනිදා ගරු අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරනවා විහාරගම් දේවාල පනත කියන්නේ පුද්ගලික නීතියක් කියලා. ඉතින් මේක ඉතාමත් වැරදි ප්‍රකාශයක්. විහාරගම් දේවාල පනත ඒ වගේම මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර හා වකූෆ් පනත චර්ච් ඔෆ් සිලෝන් පනත මේ සියලුම පනතවල් පුද්ගලික නීති වෙන්නේ නැහැ. ඒව ඔක්කොම සාමාන්‍ය රටේ නීති. අදාළ අපේ තීරණය දෙනවා. ඒක දෙන්නේ මේ ලිපියක් මේ අදාළ ලිපිය මා සභාගත කරනවා. ඒක මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ විහාරගම් දේවාල පනත පුද්ගල නීතියක් කියලා අධිකරණතුමා කියපු ඒ ප්‍රකාශය හැන්සාටකින් ඉවත් කරන්න කියලා. පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින්දයන් වහන්සේ 2021 දෙවැනි මාසේ 9 වෙනිදා ලිඛිතව ඉදිරිපත් කරලා 10 වෙනිදා මම හිතන විදිහට ප්‍රකාශයක් කරා. ඉතින් ඒ ප්‍රකාශයට දීපු උත්තරයක් අල්ලගෙන තමයි මේ මතභේදාත්මක කරුණු පැහැදිලි කිරීමක් වෙලා තියෙන්නේ. මම හිතනවා බොහෝ විට මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකන්
බෞද්ධ විහාර ගම් දේවාල පනතට යහෝෂි කරන්නවත් අත බාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ කරන්නෙත් නැහැ හීනෙන්වත් හිතලවත් නැහැ මම කිව්වේ යෝජනා කරන ආකාරයට 16 ඉවත් වෙලා ගියොත් මේ තීර නීති රාශියක් කඩා වැටෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ මට කියයි මම තමයි මේකට මූලික වෙලා මේව කඩා බිඳින්නම් කියලා මමත් ජනාධිපති නීතිඥවරේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ නීති ගේන්නේ කොහොමද නීතිය මේ සම්මත කරගන්නේ කොහොමද පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා මේ රටේ පුළුවන්ද මේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති ගේන්න මම එච්චර මේ මොඩේ නෙවෙයිනේ ලබන සඳුදා ආරම්භ කෙරෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ජූනි මාසයේදී විභාග ප්‍රතිඵල ලබා ඇති ජූලි මාසයේදී ඔවුන් උසස් පෙළ පන්ති සඳහා ඇතුළත් කර ගැනීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පවසන්නේ. මාර්තු පළවන සඳුදා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. දවස් 9ක් ඒ විභාගය පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ක්‍රමානුකූලව සැලසුම් හදලා තිබෙනවා විභාගය පැවැත්වීම සඳහා COVID-19 තත්ත්වය තුළ. අපි සියලු දෙනාටම සෑහීමට පත්වන්න පුළුවන් විදිය සැලැස්මක් තමයි අපි දියත් කරලා තිබෙන්නේ. එම නිසා මේ ළමයින්ගේ අනාගතය සඳහා මේ විභාගය අපි මොන අභියෝග තිබුණත් අපේ සියලුම නිලධාරීන් මේ විභාගය පැවැත්වීමට සම්පූර්ණයෙන් අපකැප වෙලා තිබෙනවා. එම නිසා මේ විභාගයේ සාර්ථකව පවත්වලා ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කළා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කරලා මේ ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් අපේ අමාත්‍යංශය සකස් කරලා තිබෙන බව මම ඉතාමත් සතුටින් දැනුවත් කරනවා පෞද්ගලික අංශයේ සමග තරඟකාරීව වීමලදී ගන්න රජගත තීන්දුව ගැන ගොවින් වගේම ගොවි සංවිධානත් ප්‍රසාදය පළ කරනවා පෞද්ගලික අංශයේ මෙන්ම රාජාංශයේද මෙවර සාර්ථකව වී මිලදී ගැනීම සිදු කරනවා. ගොවින්ට පහසුවෙන් වී අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙනවා. රජයේ මෙම වැඩපිළිවෙල බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා. මේ මෝල් හිමියන් වෙළඳපොලේ සහල් හිගයක් ඇති කරලා වැඩි මිලට පාරිභෝගිකයට සහල් ටික විකුණනවා. නමුත් රජයේ හැටියට සියලුම යෙදවුම් ලබලා දීලා ඒවා අවසානයේදී හානියක් වුණොත් ඒකට ඒ ගොවි ආරක්ෂා කරන්න කුසි රක්ෂණ වල්ලේ වැඩපිළිවෙලකුත් තියෙනවා. අපි තීරණයක් ගත්තා රටේ ගොවි ජනතාවගේ සියලුම සහයෝගයන් හා වී ටික රජයට ඒ පවතින මිලට ලබා දෙන්න. රජය වී සහනාධාරයේ රුපියල් 50ට 52 ගන්න එක පිළිබඳ ගොවිය වීදී අපිට සතුරු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි අක්කර 4ක් 5ක් මේවට වැඩ කරලා තියෙනවා දැන් කැපෙනවා එක ඒකේ මේ වෙනකොට ආදායම් අස්සන්න හොඳයි මේ සැරේ ඒකට හේතුව මොකද රජයේ පුහර සහනාධාරය නියම වේලාවට කලාවට අපිට ලබා දුන්නා ඒකෙන් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ අපේ ගොවිතන්ට අවශ්‍ය කලාවට වේලාවට පුහර ටික ගහ ගන්න පුළුවන් වුණා මේ රජයේ ආයතනයකට වීදුම් දුන්න ඇත්ත වශයෙන්ම අවංකම කරන මේ වැඩේ ඒක ඉතාම ලාභදායි ක්‍රමයක් ඇත්ත වශයෙන්ම දැන් සමහර මතයක් ගෙන යනවා ඒක මේ විරුද්ධවාදීන් ගෙන යන මතයක් වැඩිපුර මිලකට රුපියල් 60කට 65කට ගන්නවා කියලා මං ගොවියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ කෝට උපක්‍රමකට අහු වෙන්න එපා සතුටු ඒ තරංකාරීත්වය දෙනවා අපි පත් කරගත්තු රජය අපිට යහපතක් කරනවා තමයි කැමති අයහපතක් කරනවා අපි කැමති නෑ නේද අපි දොස් කියන්නේ සිද්ධ වෙන්නේ අයහපතක් කරනකොට සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය පාලනය කිරීම සඳහා නියාමන ක්‍රමවේදයක් ඉන්දියාව අද ප්‍රකාශයට පත් කළා Facebook, Twitter සහ WhatsApp ආදී විකාශන වේදිකා නව රෙගුලාසි වලට යටත්ව ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් වන්නේ. අදාළ මාධ්‍යවල පළවන කරුණු සම්බන්ධයෙන් රජයට විමසීම් සිදු කළ හැකිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය පාලනය කිරීම සඳහා නව නියාමන ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම අවහිර කළ යුතු අන්තර්ගතයන් තීරණය කිරීම සඳහා බලධාරීකු පත් කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ඉන්දිය නීති අමාත්‍ය රවිශංකර් ප්‍රසාද් සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි සහ ද්වේෂ සහගත තොරතුරු සංසරණය වීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවයි. කෙසේ වෙතත් විවේචනයට ඇති අයිතිය රජය පිළිගන්නා අතර Facebook භාවිත කරන්නන් කෝටි 41ක් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උපසභාපති තනතුරක් සඳහා තනඟ කිරීමට නාම යෝජනා බහර දුන් බත්‍රමුල්ලේ සීලරත්න හිමියන්ගේ නම ඉන් ප්‍රතික්ෂේප වේ තිබෙනවා.
අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැතිවීම හේතුවෙන් බත්තරමුල්ලේ සීරතන ස්වාමීන් වහන්සේගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීමේ නිලවරණය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී මේ මාස 20 වනදා පැවැත්වීමට නියමිතයි. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් කරනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයි